මධ්‍යම පළාත් ස්වභාවික කනිජලය නිස්පාතිවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු සපුමල් කුමාර මම මාධ්‍ය හමුවත් තියල අපි මාධ්‍යයට කතාගන්ගේ ජනතාවට අධික මිලට විකුණන මේ පානීය ජලබෝතල් අපි තුර්කි රාජ්‍ය ඉදිකිරිම් ශේෂත්‍රයේ රැකියා අභ්‍යර්ථ රැසක් මාන් ඉන්ටර්නැෂනල් කැලණිය අපිට ජනතාව මේ වෙලාව ඉන්න පීඩනයෙන් සහනයක් වශයෙන් මේ රුපියල් 100කට විකුණන 500 වතුර බෝතලේ රුපියල් 70ක උපරිම මිලකටත් මේ ලීටරේ වතුර බෝතලේ 140ට විකුණන මේක රුපියල් 100කටත් මේ 1500 වතුර බෝතලේ රුපියල් 160ට විකුණන එක රුපියල් 130කටත් මේ 400ට විකුණන 5 ලීටර වතුර බෝතලය 100 රුපියල් 300ක මිලකටත් දෙන්න පුළුවන් ව්‍යාපාර නිෂ්පාදකෝ හැටියට අපි මේ අවස්ථාවේදී රජයට බල කලින්න වහාම මේකට ස්ථාවර පාලන මිලක් වහාම ගැසට් කරන්න කියන ඉල්ලීමයි අපි මේ අවස්ථාවේදී කරන්නේ. පාලන මිලක් තිබ්බා. පෞගේ කාලයේ රටේ ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක පාලන බිල රජයේ විසින්ම අයින් කරා. නැවත අපි කියනවා දැන් මේක මිනිස් මිලක් නෑ. සමහරු මේක 120ක් ගහනවා. ඒ කඩකාරයට ඕන මිලට බිස්නස් එක හදාගන්න මිනිස්සු ඒවා දෙනවා. ඉතින් අපි කියන්නේ මේකට රජය මැදිහත් වෙලා පාලන මිලකට ගේන්න. නැත්තම් මේකේ මේ තවදුරටත් අපිට කරගෙන යන්න අමාරුයි. මොකද ජනතාවට කිසිම සහනයක් නැති වෙනවා. ජනතාව වතුර බොන එකෙන් අයින් වෙනවා. ඒ හින්දා තමයි අපි කියන්නේ මේකට පාලන මිලක් ගෙනලා ඒ සහනේ ජනතාවට දෙන්න. පාසල් දරුවගේ ඉඳලා රජයේ ඉහළම නිලධාරියා වෙනකම් අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙලා තියෙනවා තමයි වතුර බෝතලේ. ඒ නිසා මේ වෙලාවේ ජනතාවට සහනයක් දෙන්න මේක රජයේ හැම දෙයක්ම දැන් අඩු වෙගෙන යන කාලේ අපි ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාගෙන් විශේෂ අවධානයක් යොමු කරලා වහාම මේකට පාලන මිල පාලනයක් ගේන්න මැදිහත් වෙන ලෙස ජනාධිපතිතුමාගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මධ්‍යම පළාත් ස්වභාවික පානීය ජලය නිස්පාදකවරුන්ගේ සංගමය හැටියට. මම උදේ දිසානායක මධ්‍යම පළාත් පානීය ජල බෝතල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ලේකම්. ඇත්තටම අපි මාධ්‍යමාවක් සංවිධානය කරේ පහුගිය ආර්ථික අර්බුදයෙන් පස්සේ මේ වතුර බෝතලේ සඳහා තිබුණ මිල පාලනය අයින් කරා. ඒ අයින් කිරීමත් එක්ක එක් එක් කණ්ඩායම් විවිධ මිල ගණන් යටතේ මේවා අලෙවි කරනවා. ඇත්තටම ඒකෙන් පාරිභෝගිකයෝ ඉතාම පීඩනයට පත් වෙලා ඉන්නේ. ඇත්තටම කියනවා නම් සමහර පාරිභෝගිකයෝ වතුර බෝතලේ ගන්න ගිහිල්ලා කඩෙන් මිල අහලා ආය අනිත් පැත්ත හැරිලා යනවා. ඉතින් ඒ නිසා අපි කියනවා මේ රුපියල් 100ට අලෙවි වෙන මිලීටර 500 බෝතලේ මේක අපිට රුපියල් 70ට දෙන්න පුළුවන්. එතකොට මේ බෝතලේ අලෙවි වෙන්නේ රුපියල් 130-140 වගේ මුදලකට. අපිට මේක රුපියල් 100ක මිලකට දෙන්න පුළුවන්. ඒ වගේම මේ මිලීටර 1500 බෝතලේ මේක අලෙවි වෙන්නේ 160-170 වගේ මුදලකට. මේක අපිට රුපියල් 130කට දෙන්න පුළුවන්. ඒ වගේම මේක මිලිලීටර 5000. එතකොට මේ බෝතලේ අලෙවි වෙන්නේ රුපියල් 400-450 වගේ මුදලකට. අතර මේක අපිට රුපියල් 300 වගේ මුදලකට දෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ අභිනව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ පානීය ජල බෝතල් සඳහා පාලන මිලක් ලබා දෙන්න. අතරම අපි මීට කලින් හිටපු ආණ්ඩුවෙන් අතිගරු ජනාධිපතිතුමා මේ අපි ලියුම් දාලා තියෙනවා. මේ අතිගරු ජනාධිපතිතුමාට යොමු කරලා දෙනවා. වෙළඳ ඇමතිතුමාට මේක අපි ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් අපිට සාධනීය උත්තරයක් ලැබිලා නැහැ. ඇත්තටම හාල් මෝල් හිමියන් ගත්තාම ඒගොල්ලන් ඉල්ලන්නේ මිල වැඩි කරන්න. ඒ වගේම බේකරි සංගම් කතා කරන්නේ මේ මිල වැඩි කරලා දෙන්න කියලා. බිත්තර ඒ කණ්ඩායම් ඉල්ලන්නේ මොකද්ද? මේ වැඩි කරලා දෙන්න කියලා. ඉතින් අපි ඉල්ලන්නේ මිල පාලනයක් ඇති කරලා මේ අධික මිල පහළට දාලා ජනතාවට සහනයක් ලබා දෙන්න කියලා. ඒ වගේම මම කියන්න කැමතියි අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පානීය ජල බෝතල් කර්මාන්තශාලා 300කට වඩා මේ වෙනකොට ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ වගේම ඒකෙන් ඍජුහා වක්‍ර රැකියා මම හිතන්නේ 105කට අධිකව අපි නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේක මම හිතන්නේ රජයකට ඇත්තටම මේ රස්සා දෙනවට වැඩිය අපි ඇත්තටම පුද්ගලික වෙලා අපේ උපාධිධාරීන් පවා මේ ආයතනවල සේවය කරනවා. ඉතින් අපි කරන්නේ මේ මම හිතන්නේ ලොකු මේ සමාජයටත් මේක අපේ සේවයක් වෙනවා ඇත්තටම. ඉතින් ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ අපේ කර්මාන්ත සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරවන අපේ මේ කර්මාන්ත රැකගන්න ආණ්ඩුව මැදිහත් වීමක් කරන්න කියලා. ඒ වගේම අපේ රටට ඩොලර් ගෙනන විශේෂ ව්‍යාපාරයක් තමයි සංචාරක ව්‍යාපාරය. ඇත්තටම අද සංචාරකයා කඩේට ගිහිල්ලා වතුර බෝතලයක් ගන්නවා. වතුර බෝතලේ අරලා බලනකොට මේකේ ඇල්ගී තියෙනවා.
කොළපාට කැදල එක්ක කළුපාට මොනවාර තියෙනවා. ඉතින් ඒක ඒ සම්බන්ධයෙන් ඔවුන් පැමිල්ලි කරලා දෙනවා. එතකොට මේවට පැමිල්ලි එන්නේ ඇත්තරම මේ සංගමය අපේ නිෂ්පාදකරුවන්ට අමතරව මේක හොර ජාවාර්මක් විදිහට කොළඹ ප්‍රදේශය විශේෂයෙන් මහනුවරත් කරනවා. ඒ වගේ ප්‍රධාන නගරවල මේ හොරෙන් වතුර බෝතල් කිරීම කරනවා. ඉතින් ඒවා හරි වැටලීම් කරන්න නැති නිසා අද අපේ කර්මාන්තකරුවන්ට ඉතා විශාල ගැටලුවක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි මේක අපේ නිෂ්පාදන වේදේ රුපියල් 25 අතර වෙනවා. සමහර වෙලාවට මේක රුපියල් 20 පිටකොඩුවේ මේ කඩවලට දානවා. ඉතින් එතකොට බලපුවහම අපේ කර්මාන්ත කරන මේක රුපියල් 20 දාන්න බෑ ඇත්තටම. අපි කඩේට දාන රුපියල් 40 45 වගේ මුදලක් වෙනවා. ඉතින් ඒ නිසා ඒ හොර නඩේ නිසා මේකෙන් වෙලා තියෙන්නේ අපිට ඇත්තටම අපේ කර්මාන්තකරුවන්ට ඉතාම දුෂ්කරතාවකට මුහුණ දෙන්න. ඒ වගේම අපේ කර්මාන්තේ පවත්වාගෙන යෑම සඳහා අපිට රජයේ විශාල ආයතන ප්‍රමාණයකින් අවසර ගැනීමට අවශ්‍ය වෙලා තියෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය, ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ඒ වගේම ජල සම්පත් මණ්ඩලය, ඒ වගේම ප්‍රාදේශ සභාව MOH ඔෆිස් එක මේවට අපි ගෙවීම් කරන්න ඕනේ සාමාන්‍යයෙන් වාර්ෂිකව 106ක වගේ මුදලක්. එහෙම ගෙවලා අපි නීත්‍යානුකූලව කරනකොට අර වතුර මාෆියාව කරන කණ්ඩායම රුපියල් 20කට වගේ ඉතාම සුළු මුදලකට විකුණලා ඒගොල්ලන් ඇත්තරම මේවා ටැප් වලින්, ලිං වලින්, ඇලවල් වලින් මේ වගේ වතුර අරන් තමයි මේ බෝතල් කරලා විකුණන්නේ. ඉතින් ඒගොල්ලන් නිසා අපේ කර්මාන්තකරුවෝ අපි ඇත්තරම විශාල රැකියා ප්‍රමාණයක් දීලා දෙනවා. ඉතින් මේ ව්‍යාපාරයේ ගැටලුවකට පත් කළා තියෙනවද? දහසක් රට රැකියා සිහින් සදා කළ කැලණිය මාන් ඉන්ටර්නැෂනල් විදින සුන්දර ලිතුවේනියාව සහ තුර්කි රාජ්‍යයේ රැකියා අබර්තු රසක්. එනිසා අපි අධිකාරු ජනාධිපතිතුමායි ඉල්ලා සිටින්නේ මිල පාලනයක් ගෙනේම වගේම මේ හොරට කරන කණ්ඩායම වටල්ලා ඒගොල්ලන්ට අවශ්‍ය දඩුවම් ලබා දෙන්න. ඒ වගේම තමයි අර රුපියලට 2 ලීටර ක්‍රමයට විකුණන අය ප්‍රමිතිගත, විශේෂයෙන්ම අපි කියන්නේ ඒවට RO කියලා, ඒගොල්ලන් ප්‍රමිතිගත කරණයකට ගෙන එන්න. අපි විශේෂයෙන්ම පහුගිය කාලේ සෞඛ්‍ය ඇමතුමාගෙන් ලීම් කරා. එතුමත් ඒ සම්බන්ධයෙන් සොයා බලන්න කියලා අපිට මේ ඒ නිලධාරීන් දෙයෝපේ වගේ පිටපත් එවලා දෙනවා. නමුත් එතනින් එහාට කටයුත්තක් උනේ නැහැ. එහෙම නැති වුණොත් ඉදිරි කාලේ මේ මාධ්‍ය හරහාම අපිට දැනගන්න ලැබෙයි වතුර බීලා ඉස්පිරිතාලේ ඉන්නවා කියලා මිනිස්සු.